සාදරයෙන් පිළිගන්න Agri Expert YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාම අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද නිවැරදිව වට්ටක්කමල පරාගණ කරගන්නේ කියලා. ගොඩක් දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි අපේ වට්ටක්කවලත් මල් වෙනවා නමුත් ගැටි අට ගන්න නැහැ කියන එක. නිවැරදිව වට්ටක්කමල පරාගණය නොවීමත් මේට හේතුවක් වන්නට පුළුවන්. බොහෝ වට්ටක්ක මල් ස්වභාවික පරාගණය වෙනවා. දැන් ඔයාලට පේන්නේ ස්වභාවික පරාගණයට උදව් කරන මී මැස්සෙක් වට්ටක්කා මලක රොන් ගන්න ආකාරය අපි දැන් බලමු කොහොමද වට්ටක්කා මලක් පරාගණය කරගන්නේ කියලා. වට්ටක්කා මල් දෙකක් තියෙනවා. දෙහන් මල් සහ පිරිමි මල වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේන්නේ වට්ටක්කා ගැහණු මලක් ගෙඩියක් එක්කම උඩින් මල තියෙන්නේ ගැහණු මලේ. ඔයාලට පැහැදිලිව හඳුනා ගන්නට පුළුවන්. දැන් ඔයාලට පේන්නේ වට්ටක්කා පිරිමි මලක්. මේක හැම ගෙඩියක් ඇත්තේ නැහැ. තනිකර මල විතරයි තියෙන්නේ. අපි කොහොමද බලමු වට්ටක්කා මල පරාගණය කරගන්නේ. මෙන්න මේ ආකාරයෙන් වට්ටක්කා පිරිමි මලේ පෙති ටික කඩලා අයින් කරලා අපි මේ මැද තියෙන ඔයාලට දැන් පැහැදිලිව පෙන්වනවා කහපාට කොටස මේ විදිහට පාදා ගන්නට ඕනේ. කලංක කොටස මේ ආකාරයෙන් පාදාගෙන අපි මෙම කලංක කොටසේ ගෑවිලා තියෙන පරාග ගැහණු මලේ කීලේ තවරන්න ඕනි. දැන් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද තවරගන්නේ කියලා. මෙන්න මේ ඔයාලට දැන් පේන ගැහණු මලේ මේ විදිහට පෙති ඈඩ් කරලා මැද තියෙන කොටසේ අපි පිරිමි මලේ මේ කහපාට කොටස තවරන්න ඕනි. ඒ කියන්නේ පරාග තවරන්න ඕනි මෙම ගැහණු මලේ මැද තියෙන කීලේ කොටසේ. මෙන්න මේ ආකාරයෙන් හොඳින් තැවරුවොත් නිසි ආකාරයෙන් පරාගණයට ලක් වෙනවා. මේ ආකාරයෙන් අපි පරාගණය කරොත් ගෙඩි හැදීමේ සම්භාවිතාවය ඉතාම වැඩි. මේ විදිහට අපි මල පරාගණය කරලා ඉවරලා ඉල් මැස්සගෙන් හානියෙන් බේරා ගැනීමට පොඩි තෙන් එකක් දාලා ආවරණය කරන්නට ඕනි. ඔයාලත් මේ විදිහට වට්ටක්කමල් පරාගණය කළා කොහොමද අස්වැන්නේ කියලා බලන්න. ඒ වගේම තමයි තවත් මෙවැනිම වීඩියෝ නරඹන්නට කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. තවත් මෙවැනිම වීඩියෝකින් හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා.